කොළඹ කොටුව මාලබේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා විකල්ප යෝජනා ලබා ගැනීමට පසුගියදා කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරිපත් කෙරුණා. කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙසයි මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීමට යෝජනා වී තිබුණේ. ඉඩම් පවරා ගැනීමෙන් පසු මෙම ව්‍යාපෘතිය 2020 ආරම්භ කර 2024 මැදභාගයේ වන විට අවසන් කිරීමටයි නියමිතව තිබුණේ. මීට තාක්ෂණික ආධාර සැපයීම සිදු කරන්නේ ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වන ජයිකා ආයතනයයි. මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 1850ක ණය මුදලක් ලබා දීමට ජපාන රජය එකඟත්වය පළ කර තිබුණා. කිලෝමීටර 16ක දිගින් හා නැවතුම්පොළ 16කින් සමන්විතවයි මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීමට නියමිතව තිබුණේ. කාර්ය බහුල වේලාවේදී සෑම මිනිත්තු 4කට වරක්ද, සාමාන්‍ය වේලාවේදී මිනිත්තු 10කට වරක්ද නැවතුම් පොළකට දුම්රියක් එන ආකාරයටයි මෙම දුම්රිය සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ රජය එම ව්‍යාපෘතිය අධික වියදම් සහිත බව පවසමින් එම කටයුත්ත අතරමඟ නවතා දැමුවා. නමුත් වත්මන් රජය යටතේ නැවතත් මෙම ව්‍යාපෘතිය කරගෙන යාමට සහයෝගය ලබා දීමට ජපානය කැමැත්ත පළ කර තිබෙනවා. මෙම දුම්රිය සේවාව නැවත ආරම්භ වන්නේ නම් කොළඹ මාලබේ අතර සිටින මගීන් විශාල පිරිසකට තම කාලය සහ මුදල් ඉතුරු කරගනිමින් දියුණු දුම්රිය සේවාවක් ලබාගත හැකිවනවා. මෙවන් වීඩියෝ නැරඹීමට අප නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්නාමෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.